Ladies and gentlemen, are you ready? अरे इना भी अड़े पटांगा पुलवाणा पास इलेगंडारे दिन पुलवाणा सी हार्ड यार हार्ड डेटना पानी नहल आर प्रश्न दिए उंगे खड़े खड़े निरोधा डेट नहल पुलवाणा हुदयालवे कि रुपया सी आल दिंदे क्लास पसंद ऐना पड़ांगमो विशेष कारण की तीनवाड़ेकोनी अद मम अलगे टेक्नोलॉजी सब्जेक्ट पड़ा सब्जेक्ट कि अत्र मम टेक्नोलॉजी पटांगा हर हिंदी मकर अचिंत्र अचिंत आरंभ संबंध पास हिंदी मैं टेक्नोलॉजी सब्जेक्ट एकना तो एक मैं प्रसन्न अद्लिए अद शूट करना अद वीडियो शूट कर एडिट पास हतरा तरह दुनिया प्रश्न उत्तर हम वीडियो मैं दुड़वा मदक मे बदाद सॉरी मे अंगहरवाद तीन क्लास अभी अभी शेड्यूल मार करना विन करना अभी आप मम दट असाधारण सह अनीम असाधारण नति विधि अट मे क्रियात्मक खंडायम देखा मम कल्पना कर लीन मम सील सलस उदीन कलोनी आरंभक संबंधन अंगहरवाद मे इलाप हम बृहस्पति मे बृहस्पति मत अंगहरवाद पंदी पुलवा नम वाल मत कमाइ अन्नी अलते लमाइ अट दिन आरंभ संबंधी वाल मट गोनी अलते लमाइ अट दिन अलग तरह उत्तम हर संबंध संबंध हर पुलवा पुलवा हटि हम दिन अडम लमाइ दिन बल लमाइ अट आरंभ संबंध प्रयोजन सह अट वेर हर लेना
තේරුණාද? හරි. එතකොට එහෙම නැත්තම් ඇත්තටම මට 11 කිනුවෙන් දෙවරි කණ්ඩායමක් ආරම්භ කරන්න බෑ. ඒ නිසා මට පුළුවන් නම් ඇත්තටම වල මම ඉතර පුළුවන් වෙයි කියලා ගොඩක් ඒ කියන්නේ ඇත්තටම දැන් උඹලා යාළුව ගොඩක් අහනවා ඉතින් ටෙක්නොලොජි කියන්නේ මොකද්ද මෙහෙමයි කියලා. එතකොට ආරම්භක සම්මන්ත්‍රණ දාසර බහස්පෙන්දර ඔය තරඳුනි කියපු යාළුවෝ ටිකත් එක්කන් එන්න එදාට මම කරන පැහැදිලි කිව්වා. ඒ කියන්නේ මේකෙන් නෙමෙයි මම එතකොට දැන් කැම් එක කෝඩ් කරලා තියෙන්නේ. කැම් එකෙන් තමයි කරන්නේ. එදා ඉඳන් තමයි මේ කැම් එක පාවිච්චි කරන්න ගන්නේ. ඒ විදිහට තමයි යන්නේ. හරිද? එතකොට මේ ඔක්කොම වෙනස් කරනවා. ඒ කියන්නේ මම මේ ආරම්භක සම්මන්ත්‍රණයේ දාසර සල්ලි ගන්නේ නැහැනේ. ඔයාලා ඒ පුළුවන් හැම කට්ටියම එක්කන් ඉන්න ටෙක්නොලොජි සබ්ජෙක්ට් එක ගැන දැනුම් දෙන්න. මම මේ ප්‍රසන්ටේෂන් වීඩියෝ කරන ප්‍රසන්ටේෂන් එකම දාලා තමයි කරන්නේ. ඒ වුණාට ඒක මම අර ඔයාලගේ අහන ප්‍රශ්න වලට උත්තර දීලා ලස්සනට ලයිව් එකක් හින්දා ඔයාලගේ ඕන ප්‍රශ්නයකට අහන ප්‍රශ්නයකට මට උත්තර දීලා වැඩේ කරගෙන යන්න පුළුවන් නිසා අනිවාර්යයෙන්ම මීටින් එකට එක්කන් එන්න පුළුවන් තරම් කට්ටිය. ඒක තමයි ඇත්තටම වෙන්න ඕන දේ. මම ඒ කියන්නේ මේ ක්ලාස් පටන් ගත්තා නම් ඇත්තටම මම ඉල්ලන්නේ ඔච්චර තමයි උඹලා මේ දවස් පිළිදෙඩ අනිවාර්යයෙන්ම මට ඒ දේ කරලා දෙන්න පුළුවන් තරම් කට්ටිය. ඇත්තටම අචින්ද හොඳයි. ඇත්තටම ක්ලාස් එක ඩියලොග් කරන ගොඩක් මේ මහන්සිලා ස්ටේටස් එහෙම දානවා පුළුවන් නම්. ඇත්තටම ඒක හොඳයි. මොකද තමන් ඉගෙන ගන්න දෙනනේ. ඒ නිසා පුළුවන් තරම් කට්ටිය එකතු කරන්න බලාගෙන මේ වැඩ ටික එහෙම කරන්න මම හිතනවා අපිට සක්සස් වෙන්න පුළුවන්. එදා දවසට එදා කියන්නේ මෙහෙමයි මම ඇත්තම සියලු දේ ෂෙඩියුල් කරලා ලස්සනට ගේම හදලා තියෙන්නේ. කරන්න විතරයි තියෙන්නේ. අනිත් හැමදේම අපි හරියටම කරලා තියෙන්නේ. තේරෙනවා කියන එක. සියලුම දේ හරියට කරලා තියෙන්නේ. එතකොට අදින් පස්සේ ඔයාලගේ ක්ලාසස් පොඩ්ඩක් වෙනස් වෙනවා ළමයි. මේ මම Facebook එකටයි මේ Instagram එකටයි දෙකටම පෝස්ට් දෙයක් දාන්න. ආ දාන්න එහෙම වුණොත් නෑ. ඒක මෙහෙමයි. මෙහෙමයි ළමයි මේක මතක තියාගන්න මෙහෙම කියන්න ඕනි. ඒ කියන්නේ අපේ දැන් ගොඩක් ළමයි මේ ඔන්ලයින් ක්ලාස් එන්න නැති වෙන්න ප්‍රධාන හේතුව තමයි කවදාරි කොරෝනා ඉවර වෙලා කොරෝනා ඉවරුනොත් ඊට කලින් මැරලා යයි කියලා දෙයක් නැහැ. උන් ඉතින් කොරෝනා ඉවර වෙයි කියලානේ. කොරෝනා ඉවර වුණොත් ආපහු ඒ ක්ලාස් අපි ෆිසිකල් පටන් ගත්තාම අනිත් ළමයින්ට ක්ලාස් නැති වෙනවා කියන එක. හරිද? අන්න ඒ නිසා කියන්නේ මෙහෙමයි කවදාහරි දවසක කොරෝනා ඉවර වෙලා කොරෝනා ඉවර වෙනකොට මගේ ඉන්න අඩුම බැජ් එක තියෙනවා. ඒ කියන්නේ 2025 කියපන්කො. මම 2025 බැජ් එක කරගෙන යනවා. 2025 බැජ් එක පටන් ගත්තකම කොරෝනා ඉවර වුණා. කෙහෙද හංගෝ. නමුත් මම 2025 බැජ් එක 2027 මේ මොකද්ද මේ විභාගයේ ලියනකම් මම ඔන්ලයින් ක්ලාස් කරනවා කියලා කියන්නේ. කියන්නේ හැම සියලුම ක්ලාස් ඔන්ලයින් වෙනවා කියලා කියන්න සහ ඒ වගේ ක්ලාස් එකක් ඔන්ලයින් දැන් උඹලාට කියපල්ලකෝ. උඹලාට දිගටම මම මේ තිරයක් ඉස්සරහම වුණොත් උඹලාට මාව ෆිසිකල් හම්බෙන්නේ පැන්ට්‍රිකල් පුරුදු කරන්න ඉන්න දවසට විතරයි. තේරුණාද? එහෙම තමයි වෙන්නේ. එතකොට ඒ දැන් ඒ කාලයතොද අපි මේ වීඩියෝ මාර්ගයෙන් සහ මේ ඔන්ලයින් ක්‍රමයෙන් තමයි අතන කරගෙන යන්නේ. මේක ගොඩක් හොඳ දෙයක් සහ ඇත්තටම ලොකු ප්‍රයෝජනක් දැන් උඹලටම තේරෙන ලොකු ප්‍රයෝජනක් තියෙන දෙයක් සාමාන්‍ය ෆිසිකල් ක්ලාස් එකක් කරනකොට වඩා. තේරුණාද? ඒ මොකද වීඩියෝ ඕන නම් වීඩියෝ ඕනම දෙයක් අපි ගාව තියෙනවනේ. හොඳ පාසිකම් වලට තියෙනවා. ඇත්තට මට පොඩි එස්කියුස් එකක් ඕන. මම මේ අර ගියේ කලින් දවසේ කරපු වීඩියෝ එක මට තාම දාන්න බැරුණා. මොකද හේතුව ඒක වීඩියෝ දෙකකට හදලා තියෙන නිසා එතන පොඩි මිස්ටේක් කීපයක් වෙලා තියෙනවා. ඒකේ තරඳුනේ කියපු තැන සහ තව එක තැනක් තියෙනවා. ඒ ඩ්‍රෝවින් එකේ මිස්ටේක් එකක් වෙලා තියෙනවා. ඒකත් එක්ක මම දාලා වීඩියෝ එක හදලා තියෙන්නේ. මිස්ටේක් එකක් බලන්න ඕන. මම ඩ්‍රෝවින් දාලා ආයෙ බලක් කියන්න. මොකද ඒක මිස්ටේක් එක කියලා. ඊට පස්සේ තව දෙයක් තමයි අද ICT දවසන නිසා ICT වල මේ දවසේ ගිය සතියේ ICT දවසේ පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙනවා. ඒකත් මම අද හදන්නම්. මොකද මිස්ටේක් තියාගෙන අපි යන්න බැහැ ළමයි. මොකද ඔයාලට වැරදි දෙයක් කියතුනොත් එතන මන් තමයි වැරදි. තේරුණාද? ඒ නිසා ඒ ටික හදාගෙන යන්න ඕනි. තේරුණාද කියන්නේ ඒ ටික හදාගෙන යන්න ඕනි. එතකොට මම ඉස්සෙල්ලාම ඔයාලට කියන්නම් කොහොමද අද ඉඳන් නෙමේ ලබන බ්‍රහස්පතින් ඉඳන් අපේ ෂෙඩියුල් එක යන්නේ කියලා. තේරුණාද? හරි. මෙහෙමයි වෙන්නේ. ඔයාලගේ දැන් මම මෙතන ප්‍රධාන කණ්ඩායම් දෙකයි. ප්‍රධාන කණ්ඩායම් දෙකකට වෙන් කරනවා 2023 ඕල්ඩ් එකයි 2023 නිව් එකයි. මේ මෙහෙම කණ්ඩායම් දෙකක් තමයි වෙන් වෙන්නේ. ඒකට ඔයාලා ඉදි වෙන්නේ ඕල්ඩ් එකට සහ අලුතෙන් යන ළමයි ඇවිත් ඉන්නේ මේ නිව් එකට. ඒ කියන්නේ මේක මෙහෙම වෙන්නේ ඔයාලගේ ක්ලාස් ඔයාලා කරපු සිලබස් එක අර ළමයින්ට අල්ලලා දෙනකන් විතරයි. තේරුණාද? මොකද මෙහෙම ඇත්තටම මෙහෙම ගොඩක් අඩුයි ඒ කණ්ඩායම් දෙකකට පටන් ගන්න පාස්.
සතියෙම කරනවා අනිවාර්යයෙන්ම කරනවා IT සහ IT දෙකම කරනවා තේරුණාද එතකොට මේ මේක ගත්තාම මෙහෙමයි වෙන්නේ 23 ඕල්ඩ් එක 23 ඕල්ඩ් එක වෙන්නේ ඔයාලා ඔයාලා දැන්ට ET වල ගන්නකොට ET වල ඔයාලා කරගෙන යන මේක හොඳට අහගන්න පොඩක් වැදගත් මේක අහගන්නලා හැමදෙනාම සහ මම අද මේ ෂූටින් අර ෂූට් එක ඉවරලා උනාට පස්සේ වීඩියෝ එකක් වීඩියෝ එකේ ෆොටෝ එකක් ගහලා මම ඔයාලට පෝස්ට් එකක් හදලා දෙනවා පුළුවන් හැමදෙනාම ස්ටේටස් දාන්න එපා මේ හොඳට පැහැදිලි වහගන්න මම කියන දේ ස්ටේටස් ඒ කියන්නේ ස්ටේටස් මගේ ෆොටෝ ස්ටේටස් දාන්න එපා ළමයි හේතුව තමයි අතර මම තාම ඉරව කරලා නැති නිසා ගොඩක් ප්‍රශ්න එන්න පුළුවන් ඒක ඒ කියන්නේ සමාජය හැටිනේ ඒ නිසා ඒ ලෙවල් ඉවර පස්සේ අපිට හැමදේම අපි මේක ඩෙවලොප් කරගන්න පුළුවන් කියනවාද ස්ටේටස් දාන්න එපා ඔයාලගේ හැම වාගාව ඉන්න යාළුවෝ ඉන්නවනේ ආන්ගේ ටෙක් කරන්න කැමති හැම යාළුවෙක්ටම දෙන්න හරිද ප්‍රයිවට් දෙන්න ස්ටේටස් දාන්න එපා පබ්ලික් කරන්න එපා හරිද ඔයාලට අර ICT ක්ලාස් එකක් තියෙනවා IT ක්ලාස් එකක් තියෙනවා කියලා මෙහෙම කියලා දැම්මම කමන්නේ නමුත් ස්ටේටස් දාන්න එපා ළමයි තේරුණාද කියන එක තරදෙන මම හිතන්නේ අහගෙන ඉන්නේ එතකොට ඒ විදිහට තමයි වැඩේ වෙන්නේ මේකේ මතක තියාගන්න ඕල්ඩ් එකයි නිව් එකයි දෙකක් යනවානේ දැන් ඔයාලට ET ක්ලාස් දෙකක් තියෙනවානේ මේ ET ක්ලාස් දෙකෙන් ඔයාලට එන්නේ එක දවසයි ළමයි හරිද මම මේක මෙහෙමයි මට එක්සෑම් එක තිබ්බේ නැත්නම් ඇත්තටම මට උඹලට දවස් 4ක් දාලා මේ ඕල්ඩ් එකට දවස් 2යි නිව් එකට දවස් 2යි කියලා දවස් 4ම කරන්න තිබ්බා. නමුත් එහෙම කළොත් මට වැඩක් කරගන්න වෙන්නේ නැහැ. උඹලට එක්සෑම් එක පාස් වෙලා මම එක්සෑම් එක ෆේල් වෙන සීන් එකක් වෙයි එහෙම. හරිද? අන්න ඒ නිසා මේක අපි මෙහෙමයි දැනට මම එක්සෑම් එක ලියනකම්. හරිද? ඒ කියන්නේ නොවැම්බර් මාසේ වෙනකම් මෙහෙම ඒ කියන්නේ නොවැම්බර් මාසේ ඔයාලට නිව අඩුවක් හම් වෙනවා. ඒ නොවැම්බර් මාසේ වෙනකම් ඔයාලට මේ 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 ෂෙඩියුල් එකට තමයි යන්නේ ඊට පස්සේ නොවැම්බර් මාසෙන් පස්සේ ඔයාලගේ පන්ති සියල්ලම ඔක්කොම එකතු කරනවා එකතු කරලා හදියට දවස් 5ක් 6ක් විතර වගේ කාලයක් අපි මොකද පන්ති ටික පන්ති කරන අනිවාර්යෙන් හදියට දවස් අඩුම තරමේ හදියට දවස් 7ක්වත් කරනවා කියලා කියන්නේ නැහැ ඉතින් හරියන්නේ නැති හින්දා හදියට දවස් 5ක් 6ක් විතර වගේ 5ක් වගේ කාලයක් ඒ මම ෂෙඩියුල් එක හරියට දෙනවා දැනට මේ මම එක්සෑම් එක ලියනකම් තමයි මේ මේ ෂෙඩියුල් එක මේ විදිහට යන්නේ හරිද දැන් බලා ගන්නවා ඕල්ඩ් එකේ ඔයාලට ET අපි දවස් part 1 සහ part 2 කියලා දෙකක් කරා ළමයි තේරුණාද part 1 සහ part 2 කියලා දෙකක් කරා ඒකේ ඉංජිනේරු දාක්ෂණමේදී හැඳින්වීම පාඩම අපි දැන් ඉවරයි ගියානේ හරිද එතකොට ඔයාලගේ ඉංජිනේරු දාක්ෂණයේදී part 1 සහ part 2 කියන දෙකෙන් ඔයාලගේ part 1 ඇත්තටම ET දැන් ඔයාලගේ හැඳින්වීම පාඩම ඉවරයි අපි ඉදිකිරීම පාඩම තමයි කරන්න හිටියේ. එතකොට ඒ පාඩම දැම්මම කරන්නේ නැහැ. ඔයාලට drawing තමයි මෙතනින්නම් කරගෙන යන්න ළමයි. හරිද? drawing part එක අපි දැන් අර drawing එක එතකොට දවස් දෙකක් තියෙන නිසා ඔයාලට කරන්නේ drawing දවසේ drawing පාඩම ඊට පස්සේ අපි ගත්තාම දැන් මම මේකෙන් බ්‍රහස්පතින්දා පටන් ගන්නදී බ්‍රහස්පතින්දා කරන්නේ නැහැ බ්‍රහස්පතින්දා කරන කාලසටහන ඒ බ්‍රහස්පතින්දා මේ ආරම්භ සම්බන්ධයෙන් නිසා එතන පාඩමක් කරන්නේ නැහැ නමුත් ඊළඟ සතියේ සෞදා ඉඳන් ඉරිදා ඉඳන් කරන පාඩම් කරන එක තමයි මේ වැඩ අපි කරන්නේ කියන්නේ හරිද මේක අපි ගත්තාම ET ක්ලාස් එක තමයි ET ක්ලාස් එක ET ක්ලාස් එක ගත්තාම මෙහෙමයි වෙන්නේ 23 ඕල්ඩ් එකට අපි කරන්නේ drawing drawing කිබ්බ දැනි දැන් අපි නවත්තපු දැනි දැන් drawing කරගෙන යනවා ඒ කරගෙන ගිහිල්ලා එයාලට කරන්නේ මේක පාවද්ද අපි drawing කරන්න ගත්තේ බ්‍රහස්පතින්දානේ බ්‍රහස්පතින්දා බ්‍රහස්පතින්දා බ්‍රහස්පතින්දාට drawing class එක යනවා වෙලාවක් ඒ කියන්නේ අපි අර ඉඳලා schedule කරලා තමයි වෙලාව දෙන්නේ drawing class එක යනවා බ්‍රහස්පතින්දාට එතකොට මෙයාල ගත්තාම මෙයාලට මුල ඉඳන් ඉංජිනේරු දාක්ෂණයේදී හැඳින්වීම පළවෙනි පාඩම පළවෙනි පාඩම යනවා කවද්ද මෙයාලට යනවා අඟහරුවාද නේද අපි ගත්තා මේ කවද්ද අඟහරුවාද නේද මේ අඟහරුවාද අඟහරුවාදා ලෙසන් එක IC ෆස්ට් ලෙසන් එක පළවෙනි ET වල මේ දෙක මම කියන්නේ ET ආ මේ ටික ET
ඊටි මේ විදිහට ඩ්‍රෝවින් ගාස් එක ඔයාලට යනවා නවත්තපු තැන ඉඳන් ඉස්සරහට ටිකක් හිමීට අපි කරගෙන යමු හරිද මෙයාලට ෆස්ට් ලෙසන් එක අඟහරු වාදේ ඉඳන් පටන් ගන්නවා පළවෙනි පාඩම අපි ඉක්මනට කරනවා ඒක ඒ ඉක්මනට අල්ලගෙන යනවා හරිද ඊට පස්සේ මතක තියාගන්න දැන් මෙයාලගේ ෆස්ට් ලෙසන් එක ඉවර වෙන්න කලින් ඔයාලගේ ඩ්‍රෝවින් ගාස් එක ඉවර වුණොත් ඔයාලට එතන ඉඳන් පටන් ගන්නවා මේ මේක motion and power transmission කියන එක motion and motion and power transmission කියන පාඩම ඔයාලට පටන් ගන්නවා අරයලාගේ drawing sorry මේ lesson එක පළවෙනි එක කරලා ඉවර වෙනකම් තේරුණාද ඊට පස්සේ එන්නේ මෙහෙම දෙයක් මේ දෙක ඔයාලගේ මේක කරලා මෙයාලගේ මේ ක්ලාස් එක ඉවර වුණාට පස්සේ ඔයාලා සෙට් එකම එකතු කරලා අපහු මුලින්ද නෙමෙයි ඔයාලගේ නවත්තපු දැන් දිනානේ ඇත්තටම මේ පාඩම එතකොට ඉවර වෙයි කියලා හිතනවා මේ පාඩම පොඩි පාඩම ලොකු පාඩමක් නෙමෙයි එතකොට මේ පාඩමත් ඉවරලාට පස්සේ ඔයාලා සෙට් එකම එකතු කරලා හරිද ඔයාලා සෙට් එකම එකතු කරලා ඊට පස්සේ යනවා සිවිල් කොටසට හරිද සිවිල් කොටසට යනවා ඒ සිවිල් කොටසට ගියාට පස්සේ පේන්නේ නැහැ නේ තේරෙනවද කියන එක සිවිල් කොටසට යනවා ඊට පස්සේ ඔයාලා කොහෙන්ද ඔයාලා සිවිල් කොටසට යනවා දැන් එතකොට ඔයාලට හිතන ඇදී new එකට drawing සහ motion and power transmission එක කොහොමද අහුවෙන්නේ කියලා ඒක වෙන්නේ මෙහෙමයි හරිද මේ හැමදේම මම හිතලා තියෙන්නේ මගේ exam ඉවරුණාට පස්සේ මම visit කරන new badge එකට new කණ්ඩායමට දෙනවා අමතර දවසක් දෙනවා 23 new එකට එයාලට ඒ අමතර දවස කරන්නේ ET drawing සහ motion and power transmission කියන කොටස ඒක ඉවර කරනවා ඒ දවසින් ඊට පස්සේ ඒකත් ඉවර වුණාට මම හිතන්නේ මම මේ කියන්නේ ඔයාලට තේරෙනවා කි. හරිද? ඊට පස්සේ එයාලට මේ කොටස් දෙකක් ඉවර වුණාට පස්සේ ඒ අමතර දවස එයාලගේ අයින් කරනවා. ඒ අයින් කරලා ඔයාලා ඔක්කොටම අමතර දවසක් ඒ දාට ගන්නවා. කොහොම තමයි වැඩේ යන්නේ? මම හිතන්නේ තේරෙන්නේ නැති. තේරුණාද? ඊට පස්සේ ගත්තාම ඔයාලට මෙහෙමයි. මේකේ පන්ති මොකද? ක්ලාස් පීස් කියලා කතා කරපුවා මම ඇත්තටම සාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ ඔයාලට. ක්ලාස් පීස් ගැන කතා කරපුවාම ඔයා 23 ඕල්ඩ් එකේ විතරක් 23 ඕල්ඩ් කණ්ඩායමේ විතරක් ඔයාලා ඉන්න ඕන නම් සහ ඔයාලට ඒ කණ්ඩායමේට පන්ති වලට විතරක් සහභාගී වෙනවා නම් ඔයාලට අය කරන්නේ රුපියල් 700ක මුදලක් පමණයි 700ක මුදලක් පමණයි ET වලට අය කරන්නේ ඊට පස්සේ ගත්තාම new එක ඔයාලට new එකටත් එන්න ඕන නම් ඔයාලට කියන්නේ පුනරීක්ෂණය කරගන්න වගේ නැත්නම් පන්ති බලන්න ආසාවෙන් හරි මා අපිත් එක්ක සම්බන්ධ වෙන්න මගේ මූණ බලන්න ආසාවෙන් හරි කොහොම හරි කියලා හිත බලව හරිද එහෙම වගේ ඔයාලට මේකටත් ඉන්න ඕන නම් දෙකටම ඉන්න ඕන නම් ඔයාලට ET සඳහා ගෙවන්න වෙනවා රුපියල් 1200ක මුදලක් පරණ විදිහටම තේරුණාද කියන එක ඊට පස්සේ new badge එකටත් එහෙමයි new badge එකේ එයාලට ඕ new එකේ විතරක් new කණ්ඩායමේ විතරක් ඉන්නවා නම් එයාලට රුපියල් 700ක මුදලක් අය කරන්න ගෙවන්න සිද්ධ වෙනවා එයාලට new එකත් එක්කම පන්ති ඉක්මනට යන්න ඕන කියලා හිතනවා නම් පන්ති තව ටිකක් පුනරීක්ෂණය වෙන්න ඕන කියලා හිතලා මෙයාලා old එකටත් ඇවිල්ලා old එකේ පන්ති වලට සහභාගී වෙනවා නම් එයාලට රුපියල් 1200ක මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා ET class එක සඳහා හරිද මං හිතන්නේ තේරුණාද මං කියන මේ කතාව තේරුණාද ඔයාලට ඔතන තේරලා තියෙන්නේ නේද? හරි. මේක උදේ අහගන්න නැත්තම් මේක ගොඩක් වැදගත් හින්දා. හරිද? මේ විදිහට තමයි වැඩේ යන්නේ ET class එකේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා අපේ ඉස්සරහට යන ෂෙඩියුල් එක මොනවා ගියද කියලා. අවුලක් නැහැ නේ? හරි. ඕන්ලයින් ස්ක්‍රීන්ෂොට් එකක් අහගන්න. ඔයාලට කර පන්ති තියෙන හැටි මම දැන් මකන්න යන්නේ. ඕන්නම් ස්ක්‍රීන්ෂොට් එකක් අහගන්න.
ඊට පස්සේ බලමු ICT class එක කොහොමද යන්නේ කියලා ඉක්මනට බලමු ICT class එක අද මේ සාමාන්‍ය විදිහට යනවා ඊළඟ ඉඳන්ම තමයි මේක මේ ෂෙඩියුල් එක ක්‍රියාත්මක වෙන්නේ ඒකේ අපි old new කියලා දෙකක් බෙදන්නේ නැහැ ළමයි තේරුණාද old new කියලා දෙකක් බෙදන්නේ නැහැ අද ඔයාලට කරන පළවෙනි පාඩම තියෙනවානේ මේ පාඩම මෙතනින් නවත්තනවා හරිද මේ පාඩම තව ටිකක් තියෙනවා ඉස්සරහට මෙතනින් නවත්තලා ඔයාලට old old කණ්ඩායමයි new කණ්ඩායමයි දෙකම එකතු කරලා පටන් ගන්නවා නම්බර් සිස්ටම් පාඩම नंबर सिस्टम पार्ट में पटांगना वो यार लगे मेक क्लास का मुकदमे में पारिगना के हैंडिंग नहीं है मुकदमे नंबर सिस्टम पार्ट में अभी डाम पटांगना के एक दावा सही करे एक महालोड़े आप करें नहीं थी सा हर द बिहार भाला विषय एक तेरुं के लिए देने पुलों इंदा आये मुले इंदा नंबर सिस्टम पार्ट में आगे पलवेनी पार्ट में ओल्ड एक टाइप न्यू एक टाइप डॉट देखा दाना हर दिन ओल्ड एक सॉरी 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 कर दूँगा मैं एक्स्ट्रा क्लास एक इस तरह लाम बैठे ने न्यू एक टाइप हर दिन इस तरह लाम न्यू एक दाना एक्स्ट्रा क्लास एक न्यू एक मूल्य ये दाना आप इकरण करना आप तैनात रहने का मैं क्लास से करना කරගෙන ආපු මුල ඉඳන්ම කරගෙන ආපු දැනට නිකන් new එකේ class එක කරනවා ඊට පස්සේ අපි කරගෙන ආපු දැනට මෙයාලා ආවට පස්සේ old එකටයි new එකටයි දෙකටම එකතු කරලා ඊට පස්සේ old එකයි new එකයි දෙකම එකතු කරලා ඒ පාඩම ඉවරයක් කරලා ගන්නවා new එකයි දෙකම එකතු කරලා පළවෙනි පාඩම ඉවරයක් කරලා ගන්නවා හරිද මේ පාඩම ඉවරයක් වුණාට පස්සේ ආපහු අපිට පුළුවන් ඒ දවසත් තව දවසක් සඳහා භාවිත කරන්න. මේ මම මේ කියන්නේ මේ එක්ස්ට්‍රා ක්ලාස් එක දාන්නේ මගේ එක්සෑම් එක ඉවරනට පස්සේ. හරිද? ඊට පස්සේ ඕන් ඔය දෙතාව වැඩන්නේ. ඒක ක්ලාස් ෆීස් ගැන කතා කරලා. ඒතකොට මට කියන්න දැන් ඊළඟ ඉරිදා ඔයාලා ඔක්කොම එකතු කරලා මම නම්බර් සිස්ටම් පාඩම උඩ තමා ගන්න ඈ. හැබැයි මෙහිමයි. මට මේම කණ්ඩායම් දෙක හතර ළමයි ඉන්න ඕන ළමයි ඈ. ඔයාලගේ තමා ඒක වැඩි. ඒ වැඩි. ළමයි ගණන් දෙන්න ඕන එක ඔයාලගේ රාජ්‍ය හරියක් නා. හරි. ඊට පස්සේ මේ ක්ලාස් ෆීස් ගැන කතා කරපුවාම මේකේ සාමාන්‍ය විදිහට දැන් අපි ළඟට පාස් දැන් ඕල්ඩ් එක නියුක දෙකම එකතු කරලා නේ යන්නේ. ඒ නිසා කිසිම අවුලක් නැහැ. මේක ක්ලාස් පීස් වලට වැටෙන්නේ පරණ විදිහටම තමයි රුපියල් 1000යි. තේරුණාද? මේ මුදල තමයි සාමාන්‍ය විදිහටම ක්ලාස් එක සඳහා ගෙවන්න ඕන. එතකොට ඔයා ICT ක්ලාස් එකට එන ගම ET වල එක කණ්ඩායමකට විතරක් එනවනම් ඔයා 1700ක මුදලක් තමයි ඊළඟ සත් මාස නම් ගෙවන්න ඕන ඊළඟ මාස නම් කියන්නේ පටන් ගන්න මාස ඉඳන් ගෙවන්න ඕනි අනිත් එක තමයි කියන්න ඕනි අපේ අර ට්‍රයල් මාසෙ මෙතනින් නවත්තනවා ඒ කියන්නේ අර ඔයාලගේ ඇත්තම මම අලුතෙන් බැච් එක එනකන් තමයි පටන් ගත් මේ ඒ ට්‍රයල් කියලා මාසයක් දුන්නේ ට්‍රයල් කියන්නේ අර මගේ මම හොඳයිද කියලා බලන්න හරිද එතකොට මට මම හිතන ඔයාලා මට සහතිකයක් දැන් දීලා ඉතින් මම මොනවා කියද කියලා ඒ ට්‍රයල් මාසේ අයින් කරනවා මොකද හේතුව මේ මෙතනත් ඔයාලට ක්ලාස් ෆීස් එක කඩු වෙලා තියෙනවා කියලා ඔයාලා තේරෙන්න ඇති ක්ලාස් ෆීස් අඩු වෙලා තියෙන හින්දා ඒ ට්‍රයල් මාසේ අයින් කරනවා එහෙම එකක් අපහු නැහැ තේරුණාද කියන එක මම හිතනවා තේරෙන්න ඇති කියලා ඊට පස්සේ ඔයාලා IT ක්ලාස් එකට එන ගමන් ET එක සබ්ජෙක්ට් එකකට පමණක් යනවනම් මම තේරුණාද බං කියන එක IT ක්ලාස් එකට එන ගමන් ET එක සබ්ජෙක්ට් එකකට පමණක් යනවනම් කීයක් දෙන්න ඕන IC ක්ලාස් එකට 1000 ICT ක්ලාස් එකට 1000යි ईडी एक 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 करना है मुझे इधर करना ना हाथ सी आए वाले गेवन नो ना एक दस हाथ सी एक मुद्रा करना है मैं संधा तेरना दर ईट पास से वो याला ICT क्लास के लिए ना कम वो याला ईडी वाला क्लास करना है हम दिक्कत में ना मना ये तो बोलता है ईडी वाला करना है इधर ना एक दस हार सी आए किया ने वाले मित्र ගණන් බැරි නෑ මට ගණන් වලට ඒකක් තියෙනවා
නමුත් උඹලට ඉතින් 200ක් අඩු කරලා 1200ක් තමයි දෙන්නේ. හරිද? 1200 2400ක් ඕනේ නැහැ මට. 2200ක් තමයි මෙතන ඔයාලට වැඩෙන්නේ. තේරුණාද? ඔන්න තමයි වැඩේ යන්නේ ක්ලාස් පී සහ මුළු ෂෙඩියුල් එකම දැන් මතක් කරා. උඹලා කන බලනවා මින්පස් මගින් ඇහුවොත් එහෙම. ඊළඟට තියෙන්නේ කාර්ද ICT පළවෙනි දවස කවද්ද දෙවෙනි දවස කවද්ද සල්ලි කොහොමද ආය අහන්න එපා දැන් ඕම මම විනාඩි 20ක් තරගෙන පැය භාගයක් විතර අරගෙන මේක මතක් කරලා දුන්නා තේරුණාද හරි එහෙනම්